විඤ්ඤාණ එතකොට දැන් කියන්නේ කකුල අල්ලලා දැන් ඒ සංඥා මට්ටමින් එයා හදාගත්තා මේක මේ ඉන්නේ මේ මේ ඉන්නේ අලිය අලිය කියන්නේ හරියට වංගෙඩියක් වගේ එහෙම නැත්නම් අලිය කියන්නේ ගහක් වගේ ඔය එතකොට දැන් ඔව් ඔව් ඔහු අලිය කියලා විඳින්නේ මොකද්ද එක විදිහක විඤ්ඤාණ රූපයක් නේ ඔහු විඳින්නේ අලිය කියලා ඔව් එතකොට අර සංඥාව ඇත්ත කරගෙන අර සංඥා අල්ලගෙන ඒ සංඥාව හරහා හදාගත්තු විඤ්ඤාණ රූපය තමයි ඒ ඔහු විඳින්නේ අත්විඳින්නේ දැන් දැන් මේක අපි පහයික තලයේ උදාහරණයක් කියලා ගමුකෝ පහයික තලයේ උදාහරණයක් කියලා ගත්තොත් දැන් ඔබ ඔබ ඇසුරු කරන පුද්ගලෙක් ඉන්න කවුරු හරි හරිද දැන් අපි තුමු ඔබේ බිරිඳේ ඉන්න හරිද ඔබේ බිරිඳේ ඉන්න ඊළඟට දැන් ඔබේ බිරිඳ කියන පුද්ගලයා දැන් ඔබට ගොඩනැගිච්ච ප්‍රතිරූපයක් ඔබට ගොඩනැගිච්ච රූපයක් තියෙනවා දැන් ඔබට ගොඩනැගිච්ච රූපේ නෙමෙයි සමහරට ඔබේ දරුවට ගොඩනැගිච්ච රූපේ. හරි. දැන් ඔබේ දරුවගේ පැත්තෙන් ඒ දකින්නේ වෙනම ආකාරයකට තියෙන වෙනම රූපයක්. ඔබට තියෙන වෙන රූපේ. සමහරට ඔබේ බිරිඳගේ අම්මට තියෙන තව රූපයක්. තව ආකාරي රූපයක්. මේ විදිහට අගත්තොත් තමයි ඔබේ බිරිඳ යම් කිසි ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනයේ වැඩ කරන අයට තියෙන වෙනම රූපයක්. දැන් මේ එක එක්කිනාට තියෙන වෙනම වෙන වෙන වූ සාපේක්ෂ රූපයක්. දැන් අර එක එක අන්දයට අලියා ගැන තියෙන අදහස සාපේක්ෂයි වගේම ඔබටත් තියෙන්නේ මේ වෙන වෙනම වෙන වෙනම වෙනස් වූ රූප ටිකක් තමයි රූපයක් තමයි ඔබට තියෙන්නේ. හරි දැන් ඔතනදී ඔබ සෑම විටම විශ්වාස කරන්නේ ඔතන තියෙන රූපේ සෑම විටම ඔබ විශ්වාස කරන්නේ කොතන තියෙන රූපේ මම ගොඩනගාගත්ත රූපේ කියන්නේ මම විඥානය හරහා ඔබගේ සංඥා මට්ටම හරහා ගොඩනගාගත්ත ඔබ ගොඩනගාගත්තු විඥාන රූපේනේ ඔබ සෑම විටම මොකද්ද කරන්නේ සෑම විටම ඔබ විශ්වාස කරන රූපේ එහෙම ඔබ පිළිගන්න රූපේ එහෙමයි එතකොට දැන් අර එක අන්දේකට වංගෙඩියක් වගේ අලියෙක් ඉන්නවා දැන් එයා හැම වෙලාවෙම එයා හිතන් ඉන්න අලිය කියන්නේ වංගෙඩියක් කියලා. එතකොට එයා ඒක තමයි විශ්වාස කරන්නේ. හරි. එතකොට අර වංගෙඩි අලියෙක් ඉන්නවා කියලා ඒ විශ්වාස කරන් ඉන්න එක මුලාවද අවිද්‍යාවද එහෙම නැත්නම් ඒක විද්‍යාවද ඇත්තට. එතකොට අපිට හොඳට බැලුවම පේනවා ඒක එතන තියෙන එක විදිහ මුලාවක්. හරිද? එතකොට දැන් අපි මේ විදිහට මෙහෙම අපි තම උදාහරණයකට අපේ බිරිඳ ගත්තේ දැන් මේ විදිහට අපි ලෝකය කියලා අපිට දැනෙන දේ අන්න අර විදිහට අපි මේ අන්දේ කැල්ලුවා වගේ අන්දේ කලිය අල්ලන්න ගියා වගේ විදිහට තමයි ඔක්කොම අල්ලගෙන ඉන්නේ. කොම් මේ ගොඩනගාගෙන ඉන්න රූප ටික හරියට අන්න ওই වගේ රූප ටිකක් තමයි ගොඩනගාගන්නේ. එතකොට මේ රූප ටික හරහා ගොඩනැගිච්ච විඥාන මට්ටම තමයි අපි ඇත්ත කරගෙන සත්‍ය කරගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි එක විදියකට මේ හරහා ගොඩනගාගත්තු අර මනෝලෝකයක් ඇතුලේ අපි ඒ ඒ ඒක හරහා අපි ඒක ඇත්ත කරගෙන ඒ පරම සත්‍ය කරගෙන ඉන්නවා. ඒක හින්දා තමයි මේ ඔක්කොම අරන් කලින් කිව්වේ අපිට මේ මේ මෙතර දැන් මේ ඔබ බලන විදිහ මේ ධර්මයේ ඇතුලේ මහා වාද ටිකක් තියෙනවා. ධර්මයේ ඇතුලේ මහා වාද ටිකක් තියෙනවා. අර හාමුදුරු හරි මේ හාමුදුරු වැරදි මෙයා කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් අරය කියන්නේ මේ මේක දැන් මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ දැන් මෙතනදීත් අර වෙලා තියෙන්නේ අර අන්දේව ටිකක් අර අල්ලගත්තා වගේ කතාවක් තමයි වෙලා තියෙන්නේ දැන් එක්කිනකොට මෙතන කකුල අහු වෙලා තියෙනවා තාව ගෙනකොට බඩ අහු වෙලා තියෙනවා තාව ගෙනකොට මේ හොඩ වෙලා අහු වෙලා එක එක්කිනාට අහු වෙච්ච එකකින් ඒ කියනවා දැන් මේකම තමයි හරි අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය හරි ඒ කියන්නේ දැන් වංගෙඩි අලියා ගත්තු අන්දයා කියනවා මේක තමයි හරි එක කොස්ස වගේ කලිය කොස්ස වගේ කියන එක ඒක මිත්‍යා දෘෂ්ටිය. කොස්ස වගේ හවෙච්ච එක්කෙනා කියනවා කොස්ස තමයි හරි එක වංගෙඩිය කියන එක නම් ඒක මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. හරිද? දැන් ඒක මම ඒ පැත්තෙන් කියන්නේ දැන් ඔබ දැන් බලන්න දැන් ඔබ දැන් අපි ඔබ දැන් මේ කතා කරනකොට මේ හැම වෙලාවම ගැටීමක් ඇති වෙන්නේ ඇයි? ඕනෑම දෙයක
ඔබ ආයතනයක වැඩ කරද්දී ගැටීමක් ඇති වෙනවා. ගෙදර වැඩ කරද්දී ගැටි. ඇයි මේ ගැටීමක් ඇති වෙන්නේ? හොඳට බැලුවොත් ඔබට ගැටීමක් ඇති වෙනවා. ඔබට තියෙන්නේ වංගෙඩි අලිය ඔබේ බිරිඳට ඉන්නේ. ඔබේ බිරිඳට තියෙන්නේ ඔස් වගේ අලිය. එහෙම නැත්නම් මෝල් ගස් අලිය. දැන් ඔබ වංගෙඩි අලිය ඔබ අලිය කියන දැන් පොදු නාමය අපි පාවිච්චි කරනවා. ඒක තමයි මේ අපි මෙතන මේ කියද්දි අපි වචන මට්ටමේ මේක තෝරගන්න බෑ. අපි යන පද පරම කරගෙන මේ වචන මට්ටමේ මේක තෝරගන්න බෑ කියලා කියන්නේ. හරි. ඒක මේ වචන ඇත්තට කියන දැන් අපි දැන් මේ දෙන්නම කතා කරන්නේ අලියා ගැන. බිරිඳත් කතා කරන්නේ අලියා ගැන, ඔබත් කතා කරන්නේ අලියා ගැන. හැබැයි දැන් බිරිඳ කතා කරන අලියා, ඔබ කතා කරන අලියා ආපසු දෙකක් අලි දෙන්නේ. ඒක අලි දෙන්නේ නිසා දැන් මේ හැම වෙලාවෙම මොකද වෙන්නේ? මෙතන තියෙනවා පරස්පරය. මෙතන ඇති වෙනවා ගැටීම. අපි මේ සමාජෙම මත්තෙන් මම මේ කතාව කියන්නේ. එතකොට දැන් ඔබ හැම වෙලාවෙම දැන් අර ඔබේ අර 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 අන්දයා අර වංගෙඩි අලියෙක් ඉන්නවා කියන පරිකල්පනය ඇතුළේ හිර වෙලා ඉන්නවා වගේම ඔබ ඔබගේ මේ පරිකල්පනය ඇතුළේ හිර වෙලායි. පැහැදිලිද? එතකොට දැන් මේ මෙන්න මේ මෙන්න මේ ඒ විඥාන මට්ටම අපි හරියට පැහැදිලිව තෝරගන්නවා. අපි මේක පරම සත්‍ය කරගෙන ඉන්නවා. අපේ මේ ඇතුළේ තියෙන එක ඇතුළේ. හරිද? එතකොට දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබෙන් අහන මම අහන ප්‍රශ්නේ තමයි දැන් වංගෙඩි අලියා, කොසු අලියා ඔය කියන ඔය අලි ටික හැරෙන්න කාටවත් අහු නොවෙච්ච සැබෑ අලියෙක් සිටීද? එහෙම ඉන්න බෑන් සන්නස්ස. ඒ කියන්නේ මට හිතෙන්නේ ඒකයි. ඔව්. දැන් එතනදී දැන් මේ කාටවත් අහු නොවෙ. දැන් මෙතනදී දැන් ඔතන අපි තව මෙතනදී අපි මෙහෙම පැහැදිලි කරගමු. දැන් ඔතනදී දැන් අපි වංගෙඩි අලියා කියලා දකින්න ගෙනයි කොසු අලියා කියන දකින්න ගෙනයි හම්බ වෙනවා. දැන් හම්බ වෙනකොට මේ දෙන්න කතා කරනවා. මේ දෙන්නගේ කතාව ඉවර වෙනකොට සමහර විට තව අමුතු අලියෙක් එන්න පුළුවන්. මොකද වංගෙඩියකට කොස්සක් ගැට ගහපු අලුත් රූපයක් තියෙන අලියෙක් එන්න පුළුවන්. දැන් ඕක තමයි මේ ඔය තියෙන විඥාන මට්ටමේ තියෙන ස්වභාවය. අලුත් අලියෙක් එන්න පුළුවන්. ඒක. හරිද? දැන් මෙන්න මේ ඒ වගේ ආයේ මේ වගේ නිර්මාණ හැදෙන්න පුළුවන්. දැන් ඔය වගේ කොයිතරම් නිර්මාණ හැදුනත් දැන් ඕක තමයි කියන්නේ මේ සංකල්ප ලෝකයේ ඇතුලේ කවදාවත් මේක මේ කෙලවරක් හම්බෙන්නේ නැහැ කියලා. කියන්නේ දැන් මේ සිතේ තියෙන නිර්මාණ සිරි ස්වභාවයට තියෙන කෙලවරක් නැහැ කියන්නේ ඕක තමයි. මේක ඕන විදිහකට එකතු කළා, වැඩි කළා, අදලා, කපලා, කොටලා ඕන විදිහට මේක සංස්කරණය කළා. ඕන විදිහේ සංස්කරණයකට ඒ අවිද්‍යාවට අනුකූලව එන්නා වූ සංස්කරණයට අනුකූලව ඕන විදිහට කරන්නා වූ ඒ මේකට අනුකූලව ඕන තරම් රූප හදාගන්න පුළුවන්. ඉතින් මේ හදාගන්න රූපෙට හිර වී සිටීම තමයි මෙතන තියෙන අවිද්‍යාව. දැන් මෙතන දැන් ඔය තියෙන පරිකල්පන රූපයට අමතරව කොහෙන් හරි අලියෙක් ඉඳි සැබෑ රූපයක් සැබෑ දෙයක් තියේ යථාර්ථයක් තියේ කියලා හිතන එකක් ආයි තවත් වංගෙඩි අලියෙක්ම තමයි. එහෙම එකක් තියෙනවා කියලා හිතන එක. හරිද? දැන් කවුරු හරි කියනවා නම් එහෙම එකක් නැහැයි කියලා. එහෙම නැහැයි කියලා හිතනකොට ආයි තවත් ඒ වංගෙ රූපය තමයි හදාගෙන තියෙන්නේ. උපමාවෙන් තෝරගන්න. දැන් උපමාවෙන් මේ කතාව තෝරගන්න. දැන් ඔබ ලෝකේ කියලා කරන්නේ ඕක. දැන් උගක් අය හිතන දැන් මේ අපිට මේ හිතලා මේක නිර්වාණයට පත් වෙන්න පුළුවන් කියලා. දැන් හිතලා එහෙම නැත්නම් අපි කියන්නේ මේ හිතලා නිර්වාණයට පත් වෙනවා කියන්නේ ඔබ අර විඥාන මට්ටමින් තව ඒ කියන්නේ ඔබ එක තැනකින් අහ ගන්නවා අලියා කියන්නේ වගෙඩියක් වගේ කියලා, තව තැනකින් අහ ගන්නවා අලියා කියන්නේ කොසක් වගේ කියලා. ඔබ මේ දෙක එකතු කරලා මිස් කරලා ඔබ තව එකක් හදාගන්නවා. මේ හිතන තැන නෙමෙයි මේ කතාව තියෙන්නේ. මේ හිතන තැන කරන මේ මහා සංකීර්ණ කතාවක් නෙමෙයි මේක. ඒ කියන්නේ ඔබ ඇත්තටම ඔතන දිහාට තේරෙනවා මේ හිතනවා කියන්නේ කියන එකේ බොරුව දැක්කනවා. ඔබ තවදුරටත් අර විඥාණයට හිර වෙන්නේ නැහැ. පැහැදිලි සන්නස්ස. ඒ කියන්නේ මොන විදියකින් හරි අපි ඇත්තටම අන්තිමට එන්නේ මොකක් හරි ෆ්‍රේම් එකක් මත පදනම් වෙච්ච විඥාණයකටපත් වෙනවා. දෘෂ්ටියකට අහු වෙනවා. එහෙමයි.
එමන් ඔහොම කිව්වට පස්සේ දැන් මේ සියල්ලම ඔහොම දකින්න සියල්ල කිව්වහම ඔකට අයිති කාලය අවකාශය ඔබ කාලය කියන එක ඇත්තටම තියෙන එකක් කියලා ඉතින් ඉන්න ඕන කාලය අවකාශය ඊළඟට දැන් මම ඔබට කිව්ව භෞතිකය දැන් අන්තිමට දැන් මම ඔබට කතා කරපු විඥානය සංඥාව කියන කාරණා පවා අයිති වෙන්නේ ආයිත් වංගෙඩි අලියන්ටම තමයි විඥානය කියලා ආයි සංඥාව කියලා හරි ආයිත් හදාගෙන ඉන්නේ වංගෙඩි අලියෙම තමයි මේ කියන කතාව කියනකොට බොහෝ පිරිසක් අර හරි අර ඔක්කොම බොරු ආය වෙන විඥාන සංඥාව කියලා මේ මම මේ කියන කතාව ඇත්ත කරගන්න. පැහැදිලි සන්නස් බොහොම පිණ. ස්වාමීන් වහන්ස එතකොට අපි මේ දෘෂ්ටිය මේ රාමෝ කියන එක හඳුනා ගැනීමත කළ යුත්තේ හඳුනා ගැනීමකින් ඔව් එක පැත්තකින් ඒක හඳුනා ගැනීම තමයි කළ යුත්තේ හැබැයි දැන් ඔතන හඳුනා ගන්න කියලා කරන තැන මම අර ඉස්සලා කිව්වා වගේ මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන් ඔබට මම මෙන්න මේම ඕනෑට වඩා දර්ශනීය ඇතුළේ හිර වෙන්න එපා. දැන් ඕනෑට වඩා කෙනෙක් දාර්ශනික වෙනවා කියන්නේ ඇත්තටම එතන මොකක්ද තියෙන්නේ? දැන් ඇත්තටම දාර්ශනික බව කියන්නේ මොකක්ද? මොකද ඇත්තටම දාර්ශනික බව ඇත්තරම දාර්ශනික බව කියන්නේ ඔබ අර ඔබ තර්කණය තුල දැන් මේ අතන කාලාම සූත්‍රයේ මුල් තුන තමයි හැම වෙලාවෙම විස්තර කරන්නේ තව උතන හතක් ගැන විස්තර කරන. ඔබේ මේ තර්කණය ඇතුලෙන් ඔබ තව මේ හදා තව මේ කතාවක් හදා ගන්න. මේ ළඟදී මේ සිද්ධියක් වුණා. ඒ සිද්ධියේම මම අර උපමාවට අරගෙන මම මේ කතාව කියන්නම්. අපි අපේ හොඳ හිතවත් මහත්මේ මේ 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 ලොක්ඩවුන් එක මැද්දේ එයා කොහොම හරි ඔය ආරන් එකට බඩු වගේ අබ්බෙදන්න පිරිසක් එක්ක ඔය අරිසිමලේ පැත්තට ගිහිල්ලා හිටියා. එතකොට ගිහිලා ඒ රාත්‍රියේදී මට කෝල් එකක් ගත්තා මේ එයාට තිබ්බ ප්‍රශ්න වගේ කතා කරන්න. එතකොට අපි දැන් පැයක් විතර කතා කරා ඒ තිබ්බ ගැටලු ටික කතා කරන කතා කරන් පස්සේ මේ මම යාගෙන් අහුවා මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔබට ওই තියෙන ප්‍රශ්නේ ටික දැන් ඔබත් එක්ක ආපු අනිත් අයට තියෙනවාද? දැන් මේ කතා කරන මම හිත රෑ 12ට විතර තමයි මේ කතා කරේ. එතකොට මේ මහත්මයා කිව්වා දැන් මේ මහ අපිත් එක්ක මේ රියදුරු මහත්මයෙකුත් ආව තව තරුණ කීප දෙනෙකුද? ඒ අය දැන් හොඳට නිදි. ඒ අයට මේ මට තියෙන එක ප්‍රශ්නයක්වත් නැහැ. එක්කෙනෙක් ඇවිල්ලා කට අරගෙන මේ අපි කරන මේ සාකච්ඡාව දිහා කට අරගෙන බලන් හිටියා. ඊට පස්සේ එයාත් එහෙමම නිදාගත්ත. එහි වගේ කතාවක් කිව්වා. අද මම මේක උපමාවක් විදිහට මේ කතාව ගැන මේ කතාව ඇතුළේ පදිංචි වෙන්න එපා. මේ කතාවේ මගේ මම පොඩි නිර්මාණශීලී කතාවක් ටිකක් මේකට එකතු කරනවා. ඔබට මේ කතාව තෝරගන්න. හරි. දැන් එතකොට මොකද වෙන්නේ මෙතන? දැන් අර අර මහත්මයාට තිබ්බා මේ දැන් මේ මොකද්ද දැන් මේ පේන දැන් ඒ මහත්මයා කිව්වේ දැන් මේ තරු අහසේ තරු පේනවා තරු තියෙනවද නැද්ද? ඇත්තටම අහසේ තරු තියෙනවද නැද්ද? ඔය වගේ තැනකින් තමයි පට වැඩේ පටන් ගත්තේ. හරිද? දැන් ඔහුත් එක්ක ගිය අනිත් අයට මේ ප්‍රශ්න ටික තිබුණේ නැහනේ. හරිද? එතකොට දැන් අපි දැන් අර නෝනාහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ හරිද? දැන් මට මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මේ මාත් එක්ක ආපු අර අනිත් කෙනාට ඒ ප්‍රශ්නේ නැහැ. එයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මේ තරු තියෙනවද නැද්ද? ඒ වගේ ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් මේ මට ගොඩ නැගිලා තියෙන ප්‍රශ්නේ
මොන වගේ එකක්ද? මේ තමන්ගේ දෘෂ්ටිය දකින්නවා කියන එක මේ අර නෝනා අහපු ප්‍රශ්නේ. එතකොට මේ ප්‍රශ්නේ හරියට තෝරගන්න. එතකොට දැන් දැන් අර 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 මහතයට තිබ්බ ප්‍රශ්නේ තමයි ඇත්තටම හසේ තරු තියෙනවද නැද්ද? නැත්නම් ඒ තරු මට පේනවද නැද්ද? මට මේ පේන එක ඇත්තද නැද්ද? කියලා ඔහුට අර ගොඩ නැගිච්ච මේ පැවැත්ම පිළිබඳව යම් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ පැවැත්ම කියලා ඒ ගොඩනැගිලා තියෙන ප්‍රශ්නෙත් ඇත්තරම තියෙන අර විඥාන මට්ටමේම තමයි. ඉතින් එතකොට ඔය ප්‍රශ්නේම ඇත්තම විදියටම එක විදියක මුලාවක්. අපි තමන්ගේ දෘෂ්ටියක දකිනවා කියලා කියන්නේ. එතකොට මේ අපිට මේ ගොඩනැගිලා තියෙන මේ සියලු ප්‍රශ්නත් ඔය විදියට අර සාපේක්ෂ වූ ප්‍රශ්න. දැන් ඔබ සමාජයට මහා අයියෙන් කෑ ගහලා අඬනවා. මහා අයියෙන් කෑ ගහලා හිනා වෙනවා. හැබැයි දැන් මේ මහයි කෑ ගාලා හඳන්නේ මහයි කෑ ගාලා hina වෙන්නේ අර ඔබටම තියෙන ඔබම හදාගත්තු අර ලෝකයේ ඇතුලේ ම හිර වෙලා ඒ ගොඩනැගිච්ච ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ කියලා ඔබ දැක්කන ප්‍රශ්නේ තියෙන මුලාව දැක්කන කවදාවත් ඔබට උත්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ඔබ ජීවිතයේදී නොයෙකුත් උත්තර හොයනවා. ඔබ හැමදේම දැන්ටත් ඔබ දැන් ඒ ලෞකික ජීවිතය කියලා ඔබ කරන්නේ උත්තරයක් හොයන එකනේ. ජීවිතේට උත්තරයක් හොයනවා. මේ උත්තරේ හොයන්නේ උත්තරේ හරි කියලා කිව්වේ කවුද? මේ ප්‍රශ්නේ හරි කියලා කිව්වේ කවුද? ඔබ කවදාවත් මේ උත්තරේයි ප්‍රශ්නේයි ප්‍රශ්න කරන්නේ? ඔබ ලෞකික දියුණුව කියලා ගිය පැත්තේ ඔබට දුන්නා ප්‍රශ්නේ ඒ ලෞකික දියුණුව කියලා ඔබ ගිය පැත්තේ ඔබට ප්‍රශ්නයක් තිබෙන නිසාගිනේ ගියේ සහ උත්තරයක් තිබුණ නිසානේ ගියේ. එතකොට ඔබ මේ උත්තරේ ප්‍රශ්න කරාද ඔබ මේ ප්‍රශ්නේ ප්‍රශ්න කරාද? උත්තරේ වළංගු භාවයේ ප්‍රශ්න කරාද ප්‍රශ්නේ වළංගු භාවයේ ප්‍රශ්න කරාද? එතකොට මේ පැත්තෙන් එහෙම ලෞකික වෙලද ලෝකෝත්තර පැත්තට ගිහිලා තායේ ඔබට එනවා ඔබට ආව සංසාරයේ කියලා ප්‍රශ්නයක් ආව ඔබට ආව නිර්වාණය කියලා උත්තරයක් ආවා. ඊට පස්සේ ඒකත් ඔබ ප්‍රශ්න කරන්න ඕනේ. හැබැයි ඒක ප්‍රශ්න කරන්න කලින් මම ඔබට මෙහෙම එකක් කියන්නම්. උගහක් අය දැන් ඔබ මෙහෙ බල අහනවා තමයි. හැබැයි උගහක් අය කරන්නේ මේ එක විදිහක ඇත්තටම තමන්ව රවට්ටා ගැනීම. තමන්ව රවට්ටා මම මේ ළඟදී දේශනෙකදී ඒක විස්තර කරා. ඒක මම ඔබට පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් මිනිස්සේ හරකෙක් දක්කන් යනවා. හරකෙක් දක්කන් යනවා මිනිස්සේ. හරිද? දැන් මේ හරකව දක්කගෙන යනකොට මේ හරකා දැන් කඹයක් ගහලා කඹේ අතින් අල්ලගෙන තමයි මේ හරකාව දක්කගෙන යන්නේ. යනකොට දැන් මේ හරකා මේ වටේ දෙපැත්තේ තියෙන වතුවර තියෙනවා කණ්ඩ කැමති කෑම. ඌ මොකද කරන්නේ? අර වැටවල් කඩාගෙන අර ඇතුළට පනින්න යනවා. වතුවලට පනින්න යනකොට අර මනුස්සයාට අර හරකාව බලහත්කාරයෙන් ඇදලා කඹෙන් ඇදලා නවත්ත ගන්නවා. ඊට පස්සේ මේ හරකා ඉස්සරහට යනකොට ඉස්සරහින් හම්බෙන මිනිස්සුන්ට අනින්න යනකොට අර ආයි අතින් අල්ලගෙන කම්බේ අල්ලගෙන මේ හරකාව පාලනය කරගන්න. ඊළඟට ඔය පාරේ යන බල්ලෝ ඉන්නේ. බල්ලෝ පනින්න. ඔය විදිහට දැන් මේ හරකාව බැඳගෙන මෙහෙම යනවා. යනකොට ඉතින් මේ මනුස්සයට මහා දුකක් එනවා, මහා පීඩාවක් එනවා. හරි ප්‍රශ්න ගොඩක දැන් මේ මනුස්සයා ඉන්නවා. දැන් මේ හරි ප්‍රශ්න ගොඩක ඉන්නකොට මේ මනුස්සයා අහනවා, දැන් මට මේ මහ දුකක් තියෙනවා, පීඩාවක් තියෙනවා, මම මේකෙන් නිදහස් වෙන්න මොකද්ද කළ යුත්තේ කියලා අහනවා. හැබැයි ඔහු අහන උත්තරේ, ඔහු හොයන උත්තරේ හරිම වංක උත්තරයක් ඔහු හොයන්නේ. ඔහුගේ මේ තියෙන මේ වංකකම ඔහු දකින්නේ නැහැ. දැන් මම මේ ඔබට කියන්නේ මේක දකින්න, මේ කතාව මේ වංක උත්තරේ තමයි ඔබ හොයන්නේ. අර හරකව තියාගෙන අර කඹේ තව දුරටත් අල්ලගෙන දුකෙන් නිදහස් වෙන ක්‍රමයක් තමයි, මාර්ගයක් තමයි ඔබ හොයන්නේ. අම්මේ හරක කියලා උපමාවෙන් කිව්වේ මොකද්ද කියලා තෝරගන්න. හරි, ඉතින් හරකව තියාගෙන ඉතින් ඔබ අහනවා, දැන් කොහොමද ඒ සුන්දරද, හරි ලස්සනද? දැන් ඔය කියන සංඥා මට්ටමයි විඥාන මට්ටමින් ගියා ගියාම හරි සුන්දරයිද, ඒකෙන් දුක නැද්ද කියලා ආයි අහන්නේ මොකක් අතේ තියාගෙන? කබේ අතේ තියාගෙන හරකව බැඳගෙන.
දැන් ඒකට මොකද මම කරන්න ඕනේ? ඉතින් දැන් අර පැත්තෙන් හදිස්සියේ උතු කඹේ අතරපන් කියලා. ඔබේ උත්තරේ බාරගන්නේ නැහැ. පැහැදිලි. ඔබ මේ කඹේ අල්ලගෙන තවතුරා මේ හරකව තියාගෙන හරකව නඩත්තු කර කර දුක නිදහසන මාර්ගයක් තමයි ඔබ හොයන්නේ. ඉතින් ඒක ඇතුලේ එක විදිහක මහා ධර්ම විදිහ වංක ස්වභාවයක් තියෙනවා. මේ වංක ස්වභාවය ඇතුලේ තියාගෙන ඔබ මේ දර්ශනය මේ පේන්නේ කෑප්තක්ද මේ පේන එක බොරුවක්ද මේක මායාවක්ද මේක මුලාවක්ද මේක මිරිඟුවක්ද ඔයි කොච්චර කතා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ ඔබ හරකයි කඹේ අල්ලන්නේ නැහැ කවුරු හරි කෙනෙක් මේ කතාව තෝරගෙන හරක කඹේ අතාරිය ගන්න පුළුවන් නම් ඔකට ඉතුරු ටික තේරෙන එක નિરાයාසී සිද්ධ වෙනවා ඒකත් පැහැදිලි කරගන්න. ඒක අර දෘෂ්ටිය දකින්නවා කියන්නේ තමන්ගේ දෘෂ්ටිය දකින්නවා කියන්නේ තමන් අල්ලන් ඉන්න හරක් ටික දකින්න එක. කඹ ටික දකින්න එක. දැන් අපිට තව විනාඩි 5ක් වගේ තමයි තියෙන්නේ. අපි සාකච්ඡාව අවසන් කරමු. අවසන් කරදී මම ඔබට කියන්න ඕනේ දැන් ඉස්සලාම දැන් මම අර මේ කලිනුත් කියලා තියෙනවා අර හාවගේ කතාව. හාවගේයි අර හාවෙක් අර අර මේ නිදාගෙන ඉදිද්දී තල්ලත්තක් වැටිලා තල්ලත්තකට බෙලියක් ගෙඩියක් වැටිලා මේ හාව හිතා ගන්නවා මේ ලෝකෙ පෙරලීගෙන එනවා ලෝකෙ විනාශ වෙනවා කියලා හාව දුවන්න පටන් ගන්නවා. දැන් මේ හාව දුවන ගමන් මේ මුවාට කොටියට ඔය කැලේ ඉන්න ඔක්කොම සත්තුන්ට කියනවා. දැන් ඔක්කොම දුවනවා. දැන් ඔක්කොම දුවනවා මේ ඔක්කොම දුවන්නේ දැන් මේ ලෝකෙ පෙරලීගෙන එන දුකෙන් නිදහස්. එතකොට දැන් හාවට ගොඩ නැගිච්ච ලෝකේ කොහෙද තියෙන්නේ? දැන් ඉත හාව ගිහිල්ලා කොටියට කියනවා. කොටියට කිව්වම කොටියක් දුවනවනේ. කොටිය දුවන්නේ මොන මොනලෝ එයාගේ පෙරලලේක කොහෙද තියෙන්නේ? දැන් ඔබ දැන් මේ ඔබ දැන් ඇත්තටම කරන්නේ දැන් මෙහෙම දුවන ගමන් උත්තරයක් හොයන එක. ඔබට හිතන දැන් මේ දුවලා දුවලා කොතනට හරි ගිහිල්ලා කොතනට හරි ගිහිලා එතනදී ඔබට නිදහස හම්බේ. ඔබ හොයන නිදහස කොතනදී හරි හම්බේ කියලා. හැබැයි දැන් සිංහයා මොකද කරේ ආපස්සට හැරිච්ච එක. එයා ගියා මුලට. එයා මුලට ගිහිලා බැලුවා මොකද මේ කතාවේ මුල? මොකද මේකේ ආරම්භය? කියලා එයා බැලුවා. කතේ කතාවේ ආරම්භය මොකද්ද කියලා ආපස්සට හැරිලා බලනකොට තමයි ඕකේ යථාර්ථය දැක්කේ. එතකොට දැන් ඔබ දැන් හැම වෙලාවම මේ උත්තරයක් හොයාගෙන දුවන්නේ හරියට අර හාව එහෙම නැත්නම් අර කොටිය එහෙම නැත්නම් මුවාදිබව වගේ. මම කියන්නේ ඔබ නිර්වාණය කෙනෙක් මම කියන්නේ ඉස්සලා නිර්වාණය කියනක හොයන්න කලින් සංසාරය කියන මොකද්ද කියලා හොයන්න. නිර්වාණය හොයන කෙනාට තමයි නිර්වාණය නොලැ වෙන්න පුළුවන්. හැබැයි සංසාරය මොකද්ද කියලා හොයන කෙනාට නිර්වාණය ලැබෙනවා. එහෙනම් ඔබ හැම වෙලාවම ඔබට උත්තරේ පැත්තට හැරෙන්න එපා. ප්‍රශ්නේ පැත්තට හැරෙන්න. ඔබට තියෙන ප්‍රශ්න පැත්තට හොයන්න බෑ. මොකද ප්‍රශ්නයක් තියෙනවා නම් විතරයි උත්තරයක් ඕනේ. ලෝකය පෙරලෙනවා නම් පමණයි ඒකෙන් නිදහස් වෙන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේ ඔබේ ප්‍රශ්නය ඔබට තියෙනකන් විතරයි ඔබට උත්තරයක් අවශ්‍ය වෙන්නේ. එහෙනම් උත්තරේ පැත්තට නොහැරී ප්‍රශ්නේ පැත්තට හැරෙන්න. ඉතින් තව ඉතින් කාරණා තෝරගන්න ඕන. ඉතින් දේශන ටික අහන්න ඒක දාලා තියෙනවා ඒ වහන්. ඉතින් අද අවසන් කරන් කලින් අපි ලබන සතියේ දේශනේ තියෙනවා නම් මං කැමති සෙනසුරාදාට තියෙනවා නම් ඉරිදරයට නොතියා මේ ලොස් ඇන්ජලිස් ටයිම් එක. ඒකට ලංකාවේ ටයිම් එකෙන් යටෙන්නේ ඉරිදා උදේ නිසා. ඒකට කැමතිද? පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ අපිට. මං හිතන්නේ පහසු වෙයි නේද? අද ලංකාවේ නිවාඩු දවසක් වුණාට මං හිතන්නේ ලබන සතියේ නිවාඩු දවසක් වෙන්නේ නැහැ. එතකොට වැඩි පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ නෑ මේ ඇමරිකාවේ සෙනසුරාදා රෑ. ඔව් ලොස් ඇන්ජලිස් ටයිම් එකෙන් මං හිතන්නේ අද දැන් අද 9:00 අන්නේ. ඒ ලබන සතියේ කරනවා නම් එහෙම කරමු.
හොඳයි එහෙනම් අපි අදට අවසන් කරමුනේ. ඔස්ට්‍රේලියා ටයිම් එක දාහන්නේ. ඔව්. මම බලන්නම් එක මම බලලා කියන්නම් එක. ඉරේෂන්. ඒක මෙහෙම හදාගන්නකෝ මේ එතකොට මේ ශ්‍රී ලංකන් මේ ශ්‍රී ලංකන් ටයිම් එකෙන් ඉරිදා උදේ 8:00 තියෙනවා. හා. එතකොට එහෙම හදාගන්න පුළුවන්. හරි නේද එහෙනම් එහෙනම් සියලු දෙනාටම තිරුවන් සරණයි. තිරුවන් සරණයි. Tiruan sangat sorry, Nasa.